නියමිත ගාස්තු ඉක්මවා මගීන්ගෙන් වැඩිපුර මුදල් අය කරන බස් රථ 71ක් සම්බන්ධයෙන් මේ වන විට පැමිණිලි ලැබී ඇතැයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළේ මගීන්ගෙන් වැඩිපුර මුදල් අය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 40ක් පළාත් බස් රථ සේවා සම්බන්ධයෙන් ලැබී ඇති බවයි. අන්තර් පළාත් බස් රථ සේවා සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 31ක් වනවා. ගත වූ දින 4ක කාලය තුල පමණක් මෙම පැමිණිලි ලැබී ඇතයිද ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කළා. කොමිෂන් සභාව පැවසුවේ ගාස්තු වැඩියෙන් අය කරන බස් රථ සම්බන්ධයෙන් 19.55 කට දුරකථන අංකයට පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවයි. ගමනාගමන මණ්ඩලයේ බස් රථ ඒ සියල්ලම ඩිපෝ ඔක්කොටම අපි දැනුම් දීලා තියෙනවා. ඒවා ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මාර්ගස්ත මගී ප්‍රවාහන සමාගම් වලින් තමයි මේක තාම ක්‍රියාත්මක වෙන්නේ නැති කියලා ආරංචි වෙලා තියෙන්නේ. ජාතික ප්‍රවාහන කමිෂන් සභාවෙන් තමයි බස් රථ ගාස්තු නියාමනය සකස් කරන්නේ. ගමනාගමන කමිෂන් සභාවට අන්තර් පළාත් බස් රථ තියෙන්නේ 3500ක් පමණ. ඒ සියල්ලම දැන් ගාස්තු අඩු කරලා තියෙනවා. බස් රථ ගාස්තු අඩු නොකර සමාගම් වලට පැවතෙන්න බෑ. මොකද මගීන් එතකොට ඒ බස් රථ වල යන්නේ නැතු වෙනවා. ඉතින් අපි නියම කරලා තියෙනවා. ඒක මම හිතන්නේ සිදු කරයි දැන්ටත් සිදු වෙමින් පවතිනවා. මේ සම්බන්ධයෙන් අප පෞද්ගලික බස් හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න මහතාගෙන් විමසීමක් කළා. ඔහු පැවසුවේ ජාතික ගමනාගමන කොමිෂන් සභාව සහ පළාත් මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරිය මගින් පරීක්ෂා කර අවශ්‍ය දඬුවම් ලබා දිය යුතු බවයි. ළඟම හා පෞද්ගලික බස් ගාස්තු 26 වනදා මැදම රාත්‍රියේ සිට 104කින් අඩු කෙරුණා. ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළේ මේ අනුව සාමාන්‍ය අර්ධ සුඛෝපභෝගී, සුඛෝපභෝගී හා අධි සුඛෝපභෝගී බස් රථ ගාස්තුද පහළ දමා ඇති බවයි.